අද ඔබට කියන්න හිතුවේ ගවයින් දක්කාගෙන යාම සත්පනතේ අර්ථ නිරූපිත වරදක් වන්නේද එලෙස ගවයින් දක්කාගෙන යාම සඳහා බලපත්‍රයක් ලබාගත් ඉද්දයන්ට සම්බන්ධව වර්තමානයේ බලපවත්නා නීත්‍යත්වය මොකක්ද කියන එක මේ සඳහා මම පොතක් යොදා ගන්නවා මොකද හේතුව නොදන්න මගුල් නොකිය ඉන්න ඕනේ ඒ නිසා වක්‍යමක් අතු යමක් කියන්න ඕනේ ඒක හොඳටම තේරෙනවා මම මේ පොතත් ඔබට පෙන්වන්නම් ඔය දැන් ඔබ දකින ලිපිය අධිකරණයේ ඉදිරියේ නීතිය මංජුල කරුණාරත්න මේ පොතේ 31 වෙනි පරිච්ඡේදය 257 පිටුව ඒ පිටුවේ වැදගත් කරුණු කීපයක් ඔබට පළමුව කෙටියෙන් කියන්නම් කිසිදු ගොවිපළ සතකු එකී සතා රඳවා ඇති ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයා වෙතින් ලබාගත් අවසර පත්‍රයක් නොමැතිව ප්‍රවාහන නොකළතු අතර එහිදී සතුන් ප්‍රවාහන යොදා ගන්නා වාහනය එකී සතුන් ප්‍රවාහනය සඳහා යෝග්‍ය වන බවට රජයේ පසු වෛද්‍යවරයාගෙන් ඉහත කී අංක 1629 ඇලිරක් 17 දරන ගැසට් පත්‍රයේහි දෙවන නියෝගයේ සඳහන් ප්‍රකාරව සහතිකයක්ද එකී බලපත්‍රයෙන් නිකුත් කරලීමට ප්‍රථමයෙන් ලබාගත යුතු බව පැහැදිලිව සඳහන් වේ. ඒ අනුව ඔබට තේරෙනවා ගවයෙක් එහෙම නැත්නම් හරකෙක් අර ගෝනා කියලා අපි කියන සතෙක්ව ප්‍රවාහණය කරන්න නම් මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ ලිපියෙම දෙවෙනි ඡේදයේ දෙක නිමිත් හරියටම තුන්වෙනි ඡේදයේ වැදගත් දෙයක් තව තියෙනවා ඒකත් මම කියවන්නම්. ඒ අනුව ඉහත කී සියලු කරුණු එක්වගෙන සලකා බැලීමේදී වර්තමාන නීතිමය ප්‍රතිපාදන ප්‍රකාරව සතෙකු ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුලහා ඉන් පිටතට දක්කාගෙන යාම ප්‍රවාහණය කිරීමක් වශයෙන් සැලකිය නොහැකි වන බැවින් ඒ අනුව ප්‍රවාහණය වරහන්තුරු පෙන්වනක ට්‍රාන්ස්පෝර්ට් කියලා යනුවෙන් හැඳින්වනුවේ රටේකින් රැගෙන යාම වන බැවින් ගවයින් දක්කාගෙන යාම සම්බන්ධයෙන් බලපත්‍රයක් ලබාගත යුතු නොවන බව හා ගවයන් දක්කාගෙන යාම සත්පනතේ අර්ථ නිරූපිත වරදක් නොවන බව පැහැදිලිව පෙනී යයි. ඔබට මේක සරල කළ උදාහරණයක් මගින් කියන්න. එහෙම කිව්වෝ ඔබ හිතන්න කිසියම් ගවයෙක් ඉන්නවා කියලා කුරුණෑගල දිස්ත්‍රික්කේ. දැන් මේ ගවයාව කොළඹ දිස්ත්‍රික්කයට ගේන්න ඕන නම් කුරුණෑගල ඉඳන් පයින් එක්කන් එන්න ඕන කෑගල් දිස්ත්‍රික්කේ පන්න ගන්න වෙනවා. ඉන්පස්සේ කෑගල් දිස්ත්‍රික් මායිම පන්නගෙන කොළඹ දිස්ත්‍රික්කයට එක්කෙන්න පුළුවන්. එහෙම එක්කන් ඉන්නත් එතකොට මේ පොතේ සඳහන් වන නීත්‍යත්වයත් එක්ක බලද්දී කිසිම බාධාවක් නැහැ. හැබැයි ඉතින් ගුණා පයින් අරන් එන්න නම් සිද්ධ වෙනවා. මෙතෙන්දී ඔබට තව දෙයක් කියන්නම්. මම මේ දිස්ත්‍රික්කයක මතක් කරාට ඔබ යම් වෙලාවක රත්නපුර දිස්ත්‍රික්කයේ පැත්තෙන් එහෙම අරන් එනවා නම් ඇහැලියවර පොලිසියේ අතපත්තු කියලා පොලිසින්දාරි මහත්මෙක් ඉන්නවා. මම එතුමාට ගෞරවයක් වශයෙන් නෙමෙයි කියන්නේ. එතුමාගේ චක්‍රලේඛයි හැමදේ ගැනම පුදුමාකාර සැලකිල්ලකින් ඉන්න බව මම හුඟක්දාට සවිත් දකිනවා. ඇත්තටම එතුමාට සුබ පතනවා. මොකද නීතිය ගැන දැනුවත් වෙන්න නීතිඥවරු ආධුනික නීතිඥවරු සහ සාමාන්‍ය මහ ජනතාව වගේම පොලිසින්දාරිනුත් එහෙම ඉන්නවා කියන එක එතුමාට ඇත්තටම ගෞරවයක් වශයෙන් මම ඒක මතක් කරන්නේ නරකට නෙමෙයි. ඒ හැකියාව ගැන මම අගය කරනවා. තවකට පොතක් පෙන්වන්නම් එකක් අපිට වැදගත් දෙයක් මේ කොටස හැබැයි කියන්නේ ඔබට යම් වෙලාවක නීති නිරුත්තර පිවිසෙන කෙනෙකුට හරි නීති නිරුත්ති යම් සාර්ථකත්වයක් අපේක්ෂා කරන තමන් දන්නේ ටිකයි කියලා හිතන කාට හරි නම් අපේ ගතිගුණවල යම් යම් වෙනස්කම් වෙන්න ඕන නම් ඒ සඳහා වැදගත් පොතක ලිපියක් පොත ඔබ දන්න හොඳටම පොතන නීති නිරුත්ති රහස් නීති ඉන්දසිරි සේනාරත්න ඒකේ 30 පරිච්ඡේදයේ 118 පිටුවේ ඒකේ තියෙනවා තමා අතින් සිදු වර්ද නියතමානීව පිළිගන්න. ඊළඟට 119 පිටුව කියන එකෙත් වැදගත් කොටසක් තියෙනවා. ඒ පොතේ තියෙදයක් තියෙනවා ඒක මම ඔබට කියන්නම් පෙන්වන්නම් ඔබට. ඇතැම් නඩු සඳහා ඔබ ගාස්තු ලබා ගත්තද ඔබගේ ප්‍රමාදයක් නිසා නඩුවට පෙනී සිටීම නොහැකි වුවොත් නියතමානීව ඔබගේ ප්‍රමාදයට සාධාරණ හේතු දන්වා මුදල් ආපසු ලබා දීම කළ යුතුය. ඇතැම් විට ඔවුන්ගේ මුහුණේ ඉරියව් අනුව ඔවුන් මුදල් බලාපොරොත්තු වන බව ඔබට පෙනේ නම් වහාම මුදල් ලබා දෙන්න. මෙහෙම කියන්නේ මන්නේ මේ ඉන්දසිරි සේනාරත්න මල්ලි. එහෙම කියන්නේ කාගේ හරි යහපතක් වෙනුවෙන්. ඒකෙම ඒ ලිපියම 120 පිටුවක් මම ඔබට පෙන්වන්නම්. සම්පූර්ණ ලිපියෙන් පිටු දෙකයි තියෙන්නේ. බන්දර බලා ගන්න පුළුවන් ඔය ඔබට. බලන්න එතන වැදගත් දෙයක් තියෙනවා. අධිකරණයේ තුල ඉන් පිටත සේවාදායකයන්ගේ සාපේට් ලක්වන නීතිඥවරුන් ගැන ඔබ තුලත් යම් අවබෝධයක් තිබිය හැක. මතක තබා ගන්න ඔබ ජනතාවගේ සාපයන්ට ලක් නොවු ලක් නොවන නීතිඥවරයෙකු ලෙස පමණක් ඔබගේ සේවය ලබා දෙන්න ඔබ ප්‍රශංසා පමණක් ලැබිය යුතු අතර ඔබ විශිෂ්ටයෙකු වන්නේ එවිට මෙහෙම කියලා තියෙන්නේ සෑහෙන හොඳ ගමනක් තමන්ගේ රස්සාව ඉදිරියට ගිය දක්ෂ නීතිඥවරයෙක් බවම වක්කීමෙන් දන්නවා මේ සමහර කරුණු ඔබට පෙන්වන්න නීතිමය කරුණුත් එක්ක මම දන්නවා මේ වැඩසටහන
ආධුනික නීතිඥවරු වගේම සමහරක් නීතිශ්‍ය ගොඩක් අය බලනවා. ඒ අය එතකොට නීතිය ගැන යමක් කියන්න පෙර මා ඒ ගැන තියෙන හොඳම පොතක් කියවලා බලනවා. මොකද නීතිය සාගරයක් වගේ අපි දන්නේ බොහෝම චුට්ටයි. දන්නවා වගේම යමක් කියන්න ගියම වරදින් තියෙනකට හොඳටම වැඩි. මොකද කටවහගෙන සද්ද නොකර කිසිම දෙයක් ලියන්නේ නැතුව කිසිම දෙයක් කියන්න තින්නට වඩා කියන කෙනෙක් අතින් වරදින් තියෙනකට හොඳටම වැඩි. හැබැයි ලියන්න කියන්න ඔබ පෙළඹුණොත් ඔබේ දැනුම වැඩි වෙන වේගය ඉතාම වේගවත් බව බව සහ ඔබ අදාළ නීතිවරයෙක් වශයෙන් තමන්ගේ ගමනේ බොහොම කෙටි කාලයක් තුළ ඉක්මනින් ඔය සමහරක් මම පෙන්න පොත්පත්වල යම් යම් දේවල් ඔබේ ප්‍රායෝගික ජීවිතේ යොදා ගත්තොත් ඉක්මම්ම දියුණු ගමනක් යන බව බොහොම වකීමෙන් ඔබට කියනවා. මේ වැඩසටහන් මාලාවෙන් ඉදිරියටත් හැමතිස්සෙම පවත්වාගෙන යන්නේ මේ ආකාරයේ. යම් වෙලාවක මේ වැඩසටහනට යම් වරදක් ඔබ නීතියම් වැරදීමක් දැක්කොත් වහාම මේක ලියන්න වහාම කියන්න. ඒ කියන කෙනා ඔබ ලෝය කෙනෙක් කියලා අපිට අදාළම නැහැ. ඔබ කවුරුන් හරි වරද වෙලා තියෙනවා නම් ඇත්තට මේ වරද ගැන හදාගන්න කැමතියි, දැනුවත් වෙන්න කැමතියි. ඒක තමයි අනාගතයේදී මේ වෙද්දී ඔබට සුබ දවසක්.